අද මට ඔයගලන්ට කතා කරන්න ඕනේ කියලා හිතුණා. මේ දවස් දෙකකට දවස් දෙකක්වත් නැහැ සෙනසුරාදා ආපු ඕලෙවල් රිසල්ට්ස් එකත් එක්ක මට ආපු එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයගලන්ට එක්ක මට කතා කරන්න ඕනේ කියලා හිතුණා. සෙනසුරාදා රෑ තමයි ඕලෙවල් රිසල්ට්ස් ආවේ. මට පාන්දර දෙකට විතර කෝල් එකක් ආවා. ඒ කෝල් එකේදී මම සමහර රෑට කෝල් ආන්සර් කරන්නේ නැහැ. නමුත් මම ප්‍රෝග්‍රෑම් එකේදී හමු වුණ ලේඩි කෙනෙක් තමයි මට ඒ වෙලාවේ කතා කරේ. මම ඒක ආන්සර් කරා. ඒ වෙලාවේ යාමට කතා කරලා කිව්වා, අනේ මිස් බලන්න අපේ දුව අඬනවා නවත්ත ගන්න නැහැ, එයාගේ රිසල්ට්ස් මදි කියලා. මම කිව්වා මොකද රිසල්ට්ස් එක? ඊට පස්සේ එයා කිව්වා යට තියෙනවා A7යි B2කුයි කියලා. ඉතින් B2 වෙනින් තමයි මේ දරුවා අඬන්නේ. ඊට පස්සේ යාට කතා කරා මම, එයා ගොඩාක් අඬනවා. ඊට පස්සේ මම එයාව ගොඩක් රිලැක්ස් කරලා එයාත් එක්ක කතා කරා. එයා මොකද කියලා ඇහුවම එයා කියනවා, නෑ මට A9ක් ගන්න තිබ්බේ අපරාදේ, මං තව ෂුටක් මහන්සි වුණා නම් කියන. පස්සේ ඇවිල්ලා එයා ගොඩාක් අඬනවා. ඊපස්සේ මම එයාට එක්සෑම් එක තියෙන දේවල් කියලා දීලා ඒකේ වටිනාකම කියලා දීලා ඊළඟට එයාට ගත්ත රිසල්ට් එකේ වටිනාකම කියලා දුන්නට පස්සේ දරුවා තීරුම් ගත්තා එයාගේ රිසල්ට්ස් එක සම්බන්ධයෙන්. ඉතින් මම මේ සිදුවීමත් එක කතා කරන්න ඕන කියලා හිතුනේ. එතන තව පොඩි සිදුවීමක් තියෙනවා. මොකක්ද? රිසල්ට්ස් ආපු ගමන් අම්මා කියලා තියෙනවා, අනේ පුතේ තව පොඩ්ඩක් ඔයා මහන්සි වුණා නම් A9ක් නේ කියලා. අන්නේ වචනේ දරුවට ගොඩාක් දුරට බලපාලා තිබුණා ඒ අවස්ථාවේදී. ඉතින් මං හිතුණා මනෝවිද්‍යාත්මක කොහොමද මේ ප්‍රශංසාවක් කරන්න කියන එක ගැන පොඩි හැඳින්වීමක්. ඒකත් එක්ක ඔයගලන්ට කරානම් හොඳයි කියලා. මොකද ගොඩක් අය හිතන්නේ නැහැ සමහර වචන අපි දේවල් කියනකොට මේකේ මොකක්ද වෙන, එයාට වෙන බලපෑම කියන එක ගැන අපි හිතන්නේ නැහැනේ. ඉතින් ඇත්තටම කියනවා නම් අපි දැන් කාට හරි ප්‍රශංසාවක් කරනකොට හිතන්න ඕනේ. දැන් ඒ අම්මි හිතන්නේ නැතුව ඒක කිව්වේ. ඒ වුණාට ඒ දරුවට ඒක ගොඩාක් හර්ට් වුණා. ඉතින් ඇයි එහෙම හර්ට් වුනේ යාට? අපි ඒක බලන්න ඕනේ. අපි වචන වලින් කොච්චර මෙයාට දේවල් සිද්ධ වෙනවද කියන එක අපි බලන්න ඕනේ. මොකද දැන් ප්‍රශංසාවක් අපි සමනින් කරනකොට ඒක ගොඩක් විස්තරාත්මකව කරන්න නම් හොඳයි කියලා අපි මනෝවිද්‍යාවෙත් කියනවා. ඒ වගේම කියනවා තමන්ගේ ළඟම කෙනෙක් එයාව appreciate කරනවා නම්, ප්‍රශංසා කරනවා නම් එයා හරි කැමති. ඒ වගේම ගොඩක් වෙලාවට මේ මම දැන් මේ exam එකත් එක ගත්ත හින්දා මම මේ කතා කරන්නේ ගොඩක් අය කියනවා අපෝ ඇති යන්තම් පාස් වුණා, අපේ ජාමේ බේරුවා. ඔහොමනේ කියන්නේ අම්මලා. අනේ ඇති මට මෙයාට කියන්න පුළුවන්, දැන් මට පවුලට මොන දෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් කියන්නපා. දරුවෙක්ව appreciate කරන්න දැන් exam එකක් නම් එයා කරපු කැපකිරීම එක්ක. අර මං කිව්ව මුලින්ම විස්තරාත්මකව තමයි අපි සාමාන්‍යයෙන් කෙනෙක්ව ප්‍රශංසා කරන්න කියලා. අන්න එතනදී ඔයගලන්ට පුළුවන් නම් ඒක එයා කරපු කැපකිරීම එක කියනවානේ. දුවේ ඔයා උදේම නැගිට්ට, ඔයා කොච්චර කැප කරාද මේකට, ඔයා අර අපි යන්න තිබ ගමන ගිය නෑ, ඔයා පාඩම් කරන්නේ වගේ එයා කරපු කැපකිරීම එක ඔයාට පුළුවන් නම් එයාව ප්‍රශංසා කරන්න. අන්න එතනදී එක ලොකුවට දරුවෙකුට මොටිවේෂන් එකක් විදියට බලපානවා. එතකොට අපිට කියන්න පුළුවන් අනේ බලන්න ඔයා මේක මෙහෙම පාස් වුණා, ඔයාට පුළුවන් ඊළඟ එක්සෑම් එකට හොඳට මූණ දෙන්න, ඔයා බලන්න ඔයාගේ කැපකිරීම. අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. මොකද අර දරුවටත් වෙලා තිබුණේ අර ගත්ත ඒ හතට වඩා යාට B2 මේ වුනේ අම්මා කිව්ව කතාව. මොකද අනේ ඔයා ටක් තව මහන්සි වුණා නම් A9ක් නේ කියලා. අම්මා එක නිකන් කිව්ව දෙයක්. නමුත් ඒක ඒ දරුවට දරාගන්න බැරි විදියට බලපෑවා. මොකද මම මෙච්චර රිසල්ට් එකක් ගත්තත් අපේ අම්මි මෙහෙමයි කියන එක ඒ දරුවට දැනුණා. අන්න ඒ හින්දා ඔන්න ඔක මම ඕගලන්ට කතා කරන්න ඕනේ කියලා හිතෙන. මොකද කෙනෙක්ව ඇප්‍රීෂিয়েට් කරනකොට අපි හරි පරිස්සමට කරන්න ඕන, විශේෂයෙන් දරුවෙක්. තවත් පොඩි දරුවෝ අපි යම් කිසි දෙයකට ඇප්‍රීෂিয়েට් කරනවා නම්, ප්‍රශංසා කරනවා නම් අපි ඒක ඒ වෙලාවම කරන්න ඕනේ. දකලාට චූටි දරුව සමාල්ලාවට මොනවා හරි දෙයක් කරලා එයාට පය ගානකට පස්සේ එකට ඒක දැන් අම්මා මොනවා හරි නම් අම්මා මොනවා හරි වැඩි ඉවරලා මේක පුතා මේක වැඩි හොඳයි කියන එක නෙමෙයි. එයාට මේ අවස්ථාවේ මේ ප්‍රශංසාව හිමි වෙන්න ඕනේ. ගොඩක්ම වයසින් අඩු වෙන්න ඒක වෙන්න ඕනේ. ඒකත් ප්‍රශංසාවේ තියෙන එක දෙයක්. ඉතින් ඒ වගේම දඬුවම ගැනත් මම කතා කරන්න කැමතියි. දඬුවම කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපි කියනවා කිසිම අපි යම් කිසි යෝග්‍ය නැති අයෝග්‍ය වැඩක් කරනකොට අපි දෙනවා මොකක් හරි. ඒ වගේ දෙයක් කරනකොට අපි මොකක් හරි එයාට දෙන දෙයකට අපි දඬුවමක් කියලා කියනවා. නමුත් මේ දඬුවම කියන එකකින් දරුවෙක් ඉගෙන ගන්න කරන්න ඕනේ මොකද්ද කියන එක. එයා දැනගන්නේ කරන්න ඕනේ නැති දේ විතරයි. අන්න එතනදී අපි දැනගන්න ඕනේ අපි කොහොමද මේ දඬුවම කරන්නේ කියන එක. ඉතින් දඬුවම ගොඩාක් ආකාර තියෙනවා. මනෝවිද්‍යාත්මකව කොහොමද කරන්නේ කියන එක මම එකින් එක ඔයගලන්ට ඉස්සරහට කතා කරන්න. මම මේ පොද්දේ මට මේ
වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතෙන මට ආපු අර එක්ස්පීරියන්ස් එකත් එක්ක මොකද මේ දවස් දෙකේම මේ ඕ ලෙවල් රිසල්ට්ස් එක ගොඩක් අය කතා කරනවා මොකද මගේ දුවත් ඕ ලෙවල් කරා මේ පාර ඉතින් මම දකිනවා එන ෆීඩ්බැක් එක මට හිතලා මේ ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් දැනුවත් කරන්න හොඳයි කියලා මොකද ඒක ඔයගොල්ලන්ගේ දරුවන්ට ඔයගොල්ලන්ගේ අනාගතයට ගොඩාක් වැදගත් වෙනවා ඒකින්ද ප්‍රශංසා කරන විදිහට හරි කල්පනාවෙන් කරන්න කතා කරනකොට මොකද දරුවෝ ඒක ඒගොල්ලන්ට ගන්නවා ඒකින්ද මම හිතනවා ඔයගොල්ලන්ට දෙයක් මේකෙන් ගන්න ඇති කියලා. ඉතින් මම ඉස්සරහට ඔයගලන්ට දඬුවම ගැන කතා කරන්නම් දරුවන්ගේ දඬුවම් සම්බන්ධයෙන්. මොකද ශාරීරිකව දෙන දඬුවම් කවදාවත් දරුවෙකුට සාර්ථක නැහැ. අපි තරහ ගියම ගහනවා. නමුත් ඒක සාර්ථක නැහැ. ඊට වඩා ලස්සන ක්‍රම මනෝවිද්‍යාව ගන්නලා තියෙනවා දඬුවම් කරන්න. දඬුවම් කරන්න කියන්නේ යම් කිසි වැරද්දකින් මුදව ගන්න. අයෝග්‍ය ක්‍රියාවකින් අපි කියන්නේ වැරදි නෙමෙයි අයෝග්‍ය මොකක් හරි ක්‍රියාවකින් අපිට යව මුදව ගන්න ඕන නම් අපිට යව දඬුවමක් ඒවට තියෙනවා නොසලකා හරින දේවල් ඊළඟට යා කැමති දේවල් කපා හැරි ඔවගේ දේවල් තියෙනවා නේ වගේ දේවල් පාවිච්චි කරන්න මොකද දරුවන්ට ශාරීරික හිංසා කිරීමෙන් එයාට ඇති වෙන්නේ තරහක් විතරයි ඊළඟට ඒ තරහත් එක්ක එයා ඒ වෙලාවේ එයා කරන්න ඕනේ නැති එක මේකයි කියලා දැනගත්තට එයා එතනින් එහාට දන්නේ නැහැ මම මොකද කරන්න ඕනේ මොකද හරි දේ කෙනෙක් ගැන යට අවබෝධයක් නැහැ ඒකකින්ද හරි විදිහට අපි දැනගන්න ඕනේ ඉතින් මම ඒක ඉස්සරහට තව වීඩියෝස් කරනවා හැමෝටම සුබ දවසක්